රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොහිටින්ද විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන්ට හරිය අපිට හරිය කතා කරන්න විදිහක් නැහැ. අරගල වෙලා අපි දැක්කා ඒ වෙලාවේ මිනිස්සුන්ට කණ්ඩ දුන්නේ බුරියානි. අපි දැක්ක සංසර්ණය යන විශාල මුදල් ප්‍රමාණයක්. කොහොමද මේ සල්ලි ටික මෙහාට ආවේ? සමාජ මාධ්‍ය ජාලවලට වාරණයක් පැමිණිය යුතුයි. ඕනෙම වෙලාවක ඕනම කෙනෙක්ව මේ මාධ්‍ය ජාලයේ ඉස්සරහ අර්බුදය විදේශයෙන් එන මුදල් නම් ඇයි මේකට අපි හැමෝම එකතු වෙලා උත්තරයක් දෙන්නේ නැත්තේ? මෙන්න මේ විදිහට පීරන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පහරට පැනපු මිනිහයි දන්නේ මේ රළේ පහරේ තරම. සබඳ අපි කඳු නොයෙමු. උණුන් පරය නැගෙන සුනිල දිය දහරවෙමු. එකම ගඟකට වසර 30ක් තිස්සේ පැවතුණු යුද්ධය අවසන් කරපු විශේෂයෙන් මේ ත්‍රිවිධ හමුදාවේ සීලු දෙනා, ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ, ඒ වගේම සිවිල් ආරක්ෂක බලකායේත් එදා ඒකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දුන්නු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ ඒ දේශපාලන නායකින් සීලු දෙනා ඉතාම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පසුගිය අරගලමය ස්වභාවයත් එක්ක මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය අද සමනය වෙලා තියෙනවා, පාලනය වෙලා තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන හැම නායකයෙක්ම අද මෙතනදලා මේ තුල ඉඳගෙන මේ කාරණාව කතා කරන්නේ මේ පාර්ලිමේන්තුව කියන ආයතනයේ සුරක්ෂිත වෙච්ච හින්දා. යුද හමුදාවේ ඒ කටයුතු කරපු සීලු දෙනත් එක්ක, ඒ වගේම මේ ත්‍රිවිධ හමුදාවේ සියල්ලෝම වගේම පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ සීලු දෙනාමත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන ඕනේ. මොකද මේ ආයතනය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවේ ඒ ආදරණීය සොල්දාදුවෝ ඒ නිලධාරීන් අපි දැක්ක මේ මහා පාරේ තියාගෙන බත්පත කෑවේ, නිදාගන්න තැනක් තිබුණ නැහැ, කූඩාරම් ගහලා කූඩාරම් අස්සේ නිදාගත්තේ. ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ තත්ත්වයේ සමනය කරපු වර්තමාන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොහිටින්ද අද විපක්ෂ නායකතුමාට හෝ මේ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන්ට හරි අපිට හරි ආණ්ඩු පක්ෂ කතා කරන්න තැනක් නැහැ, කතා කරන්න විදිහක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පහරට බහින්ද බැරි යුගයක් නිර්මාණය වුණා. මිනිස්සුන්ගේ පීඩනයක් තිබ්බා. ඒ පීඩනයේ කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච පීඩනයක්. සමහර විට දේශපාලන අධිකාරිය කෙනෙක් හින්දා කණ්ඩායමක් හින්දා වෙන්න පුළුවන්. සමහර විට රාජ්‍ය ආයතනක ප්‍රධානීකව රාජ්‍ය ආයතන සේවකයන් හින්දා ඇතිවෙච්ච පීඩනයක් වෙන්න පුළුවන්. පෞද්ගලිකව තිබුණු ආර්ථික අර්බුදයක් වෙන්න පුළුවන්. ඒත් එක්කම ගරු මූලස්ථාන රුධිර මන්ත්‍රීතුමනි, අපිට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපෑවක් කොවිඩ් අර්බුදේ. ගෝලීය වසංගතයක්, ලෝක අර්බුදය අපිටත් බලපානවා. අර මිනිස්සුන්ගේ තිබිච්ච පීඩනයකට මේ ආර්ථික අර්බුදය එකතු වෙනකොට මිනිස්සුන්ට පීඩනයක් ඇති වුණා. අපි ඒක පිළිගන්න ඕනේ. අරගල වෙලා අපි දැක්කා ඒ වෙලාවේ මිනිස්සුන්ට කණ්ඩ දුන්නේ බුරියානි. අපි දැක්ක සංසර්ණය යන විශාල මුදල් ප්‍රමාණයක්. කොහොමද මේ සල්ලි ටික මෙහාට ආවේ? මෙතන අරගලයට මිනිස්සුන්ගේ පීඩනයට එහා ගියපු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිට කල්පනා කරන්න බැරිද? එතකොට ඒ කුමන්ත්‍රණය විසින් මිනිස්සුන් උසිගැන්නුවා. මිනිස්සුන් ඉස්සරහට දැම්මා. තව කෙනෙක්ව මරණ තත්ත්වයට, තව කෙනෙක්ගේ දේපල විනාශ කරන තත්ත්වයට මිනිස්සුන්ව පත් කරා. එහෙම වෙලා අවසානයේ මේ රටට අත්පත් වෙච්ච ඉරණම පිළිබඳව අපි දෙවතාවක් කල්පනා කළ යුතුව තියෙනවා. ජනාධිපතිතුමා ගෙදර ගියා, අගමැතිතුමා ඉල්ලා සුණා, කැබිනට් මණ්ඩලෙම ඉල්ලා සුණා. ඒ ඉල්ලාස් වෙලා මිනිස්සුන්ට අත්පත් වෙච්ච වාසිය මොකද්ද? ඇයි ඒ වාසිය මිනිස්සුන්ට ආවේ නැත්තේ? සමහර දේශපාලන නායකයෝ ගිහිල්ලා මේ මිනිස්සුන්ගේ පීඩණය, ඒ අරගලය වික්කා, මුදලට ගත්තා, පොර කෑව බලයට. ඒ වාසිය අත්පත් වෙන්න දුන්නේ නැහැ කියලා මම චෝදනා කරනවා විපක්ෂ නායකතුමා ඇතුළු මේ සීලු දෙනාට. එතකොට එදා ඒ නිර්මාණය වෙච්ච පීඩණය අරගලය මතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව මරනවා, නියෝජ්‍ය පොලිස්පතිතුමාට පහර දෙනවා. එතකොට යුද හමුදාපතිතුමාට තනියම පාට බහගන්න බැරි කාලයක්, පොලිස්පතිතුමාට පාට බහගන්න බැරි කාලයක් එදා නිර්මාණය වුණා. ඒත් එක මතක් කරන්න ඕනේ, සමාජ මාධ්‍ය ජාලවලට වාරණයක් පැමිණිය යුතුයි. ඕනෙම වෙලාවක ඕනම කෙනෙක්ව මේ මාධ්‍ය ජාලයේ ඉස්සරහ නිර්වත් කරන්න ඒ මිනිස්සුත් සැදී පැහැදී ඉන්නවා. ඕනම කෙනෙකුට විරුද්ධව වෛරය වපුරන්නේ සමාජ මාධ්‍ය ටික ලෑස්තිලා තියෙන එක ඇත්තටම කනගාටුවට කාරණාවක්. දැන් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ රටේ කණ්ඩ බොණ්ඩ නැහැ. දරුවෝ දහස් ගාණක් රටේ මන්ද පෝෂණ තත්ත්වයන් වලින් පෙළෙනවා. ඒ වගේම ගැබිදි මව්වරු දරුවෝ හම්බෙන්නේ නම්මලා දහස් ගාණක් මේ මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙනවා. අර්බුදය ඩොලර් නම්, අර්බුදය විදේශයෙන් එන මුදල් නම්, ඇයි මේකට අපි හැමෝම එකතු වෙලා උත්තරයක් දෙන්නේ නැත්තේ? 225 මෙපා කියලා කිව්වේ මිනිස්සු කිව්වේ. අද විපක්ෂ නායකතුමා මොනවා කිව්වත් 225 මේ කතනක තියලා මරන්න ඕනේ කියලා කිව්වේ. අදත් අපි දැක්කා විපක්ෂ නායකතුමා ඇත්තටම හොඳ කතාවක් කරා, ලස්සනයි. හැබැයි ඒ ලස්සන බිමේ ප්‍රතිචාර වලට ගැලපෙන්නේ නැත්තම් අරගලේ හොඳ අපිත් කියනවා. හැබැයි එදා මේ අපේ ගෙවල් ගිනි තිබ්බේ මැයි 9 ප්‍රහාරෙන් පස්සේ මිනිස්සු 15කට 20කට ආසන් ප්‍රමාණය මැරුණා. පැත්ත මොකක් වුණත්, පාට මොකක් වුණත්, ජාති මොකක් වුණත් මේ රට කොට නගන්න ඉන්න මිනිස්සුවේ
හැටදහක් ජේවිපිකයි කියලා මැරුණා. යුද හමුදා විඳලා 40,000කට 50,000කට ආසන්න පිරිසක් මැරුණා. පූර්ණ කාලීන ආබාධිත වුණා තව 120,000කට විතර ආසන්න ප්‍රමාණයක්. ඉතින් කොහොමද රටක් විදිහට දුවන්නේ? මේ එක් එක් දේශපාලන පක්ෂ එක් එක් දේශපාලන නායකයෝ ගත්ත තීන්දු තීරණවල වැරදි අඩුපාඩු ඇති. අපි නෑ කියන්නේ. හැබැයි ඒ වැරද්දම විවේචනය කර කර ඉඳලා කරපු හැම හොඳක්ම යටපත් කරගෙන අපි ජාත්‍යන්තරයට සපයන්නේම මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියලා නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ වංචාකාරයෝ කියලා නම් ජාත්‍යන්තරේ උදව් කරයිද? සජිත් ප්‍රේමදාස මහත්තයාට හෙට අපි සහයෝගය දෙන්නම්. අන්න ජාත්‍යන්තරේ අනිත් පැත්තට ඇරිලා උදව් කරන්න එනවා නම් අපි එන්නම් උදව් කරන්න. එහෙම වෙන්නේ නැහැ. අතුරුදහන් වූවන්ගේ සංගමයේ ඉල්ලීමක් කරනවා. අපිට අපේ මිනිස්සු නැති වුණා කියලා ලියුම දෙන්න සහතිකයක්. එහෙම නැත්නම් මැරුණා කියලා ලියුම දෙන්න. මේ මිනිස්සුගේ ඉල්ලීම සාධාරණයි. සමහර භාර්යාවන්ට කසාද බඳින්න විදියක් නැහැ අපහු. සමහර මිනිස්සුන්ගේ දේපල පවර ගන්න විදියක් නැහැ. එයාලගේ ගිණුම් වල මුදල් තියෙන ඒ ටික ගන්න විදියක් නැහැ. මේ නීත්‍ය අනුකූල කටයුත්ත වෙනුවෙන් මම හිතනවා මේ දමිල ඩයස්පෝරාව මැදිහත් වෙලා සමහර TN එකේ මන්ත්‍රීවරු මේ කෑ ගහන තරම් යකෙක් බිල්ලෙක් මේක ඇතුලේ නැහැ. මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ අවම පහසුකම් ටික හරි මේ සාධාරණ අපි ඉෂ්ට කළ යුතුව තියෙනවා කියලා මතක් කර විපක්ෂ නායකතුමා චෝදනා මුකේම ජනාධිපතිතුමාට කතා කරේ. කවුරුත් නැහැ සැඩපහරකට පැනලා එක්කෝ සැඩපහරට ආවෙච්ච කෙනෙක් හෝ කණ්ඩායමක් බේරගන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සැඩපහරට පැනලා තියෙනවා. මිනිස්සුන්ට කෑ ගහන්න පුළුවන්, හූ කියන්න පුළුවන්, ඔල්ලොරසන් දෙන්න පුළුවන්, මෙන්න මේ විදිහට පිරන්න කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පහරට පැනපු මිනිහයි දන්නේ මේ රලේ පහරේ තරම. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ඉතාම නිහතමානී ඉල්ලීමක් මේ විපක්ෂ නායකතුමා ඒ වගේ මේ විපක්ෂ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂණින් කරනවා මේ ආයවැයට සහයෝගය දීලා ජාත්‍යන්තරයට අවශ්‍ය කරන සුබ පණිවිඩයක් අපි හැමෝම එකට එකතු වෙලා දෙමු කියලා යෝජනා කරමින් මතක් කරන අවසානයේ මේ විපක්ෂයේ සියලු දෙනාට සබඳ අපි කඳු නොවෙමු, උණුන් පරයා නැගෙන සුනිල දිය දහරවෙමු, එකම ගඟකට වැටෙමු.